ඉතින් අපි ඔබට දිගින් දිගට පැහැදිලි කරගෙන ආපු කාරණා අතිශයින් ගැඹුරුයි. ඒ වගේම මේ කාරණාවල ඇත්තම කිව්වොත් ප්‍රායෝගික පැත්ත තමයි තියෙන්නේ. ඔබ තුලින්ම ඔබටම දැකගත හැකි යථාර්ථයක් තියෙන්නේ. මායාවක් එහෙම නැත්නම් විශ්වාසයක් ඇදහිල්ලක් දෘෂ්ටියක් නෙමෙයි. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ඔබ දැක්කා අපි දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි ඒවා බාහිරින් දකින්න එපා කියනවා. ඔබ දැක්කා අපි මේ 31 ලෝක ධාතුවම සිත තුලින් දකින්න කියනවා. ඉතින් ඇත්තටම මේ බුදුන් වහන්සේ ගාශීෂේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලබනකොට සිත තුලින් තමයි තුන් ලෝකෙම ජයගත්තේ. එහෙමනම් ඇයි අපි බාහිරින් හොයන්නේ? බුදුන් වහන්සේ කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් භූමියම දැක්කේ සිත තුලින් නම් ඇයි අපි බාහිරින් හොයන්නේ? බුදුන් වහන්සේ රෝහිතත්ට කියනවා, රෝහිතත් ලෝකේ බාහිරින් හොයන්න එපා රෝහිතත් සිත තුලින් දකින්න කියලා. බුදුන් වහන්සේ ලෝකේ ගැන කියනකොට කියනවා සලායතන ලෝකෝ ලෝකෝ. සලායතන කියන්නේ ආයතන වල රස කන දිව නාසය කය මන කියන මේ ආයතන වලට බැවෙන ලෝකයයි ලෝකය කියන්නේ. ඉම්පිට ලෝකයක් නැහැ කියලා. ඉම්පිට ලෝකයක් ගැන කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ චිත්තේන නියති ලෝකය කියන්නේ සිත තුළ හැදෙන ලෝකය. ඇයි අපි සිතින් පිටට යන්නේ? මනෝ පුබ්බංගම ධම්මා මේ සිත ගැන. මනෝ සෙට්ට මනෝමය. මනසමයි සියල්ලම සිතමයි. ඉතින් අපි ඇයි බාහිරට යන්නේ? අපි මේ ධර්මයේ තුල පැහැදිලි කරපු කාරණා ඔබ නැවත නැවත විමර්ශනය කරලා බලන්න, හොඳින් නිරීක්ෂණය කරන්න. මේ සියල්ලම සිත ගැන කතාවක් තියෙනවා. සිතින් බාහිර ඇයි අපි බාහිරින් හොයන්නේ? දැන් ඔබට තියෙන ගැටලුව තමයි ඔබට මේ වර්ණ පේනවා, ශබ්ද ඇහෙනවා, ඇල්ලුවොත් තදගතියක් දැනෙනවා. දැන් මේ තදගතියක් දැනෙන එක ඒකේ නමක් නැහැනේ. ඒකේ රතු පාට කහ පාට එහෙම නැත්නම් මේස පුටු ඇඳ එහෙම නැත්නම් අඹ ගහනා ගහ එහෙම නැත්නම් ඔය කිසිම නමක් බාහිර නැහැනේ. ඇත්තටම මේවා අපේ සිත්වල නෙමේ නම් ටික තියෙන්නේ. ඔකට පැහැදිලි කරනවා. හැබැයි අපිට බාහිර ඇත්ත වෙලා තියෙන්නේ කොහොමද? මේ කොච්චර කිව්වත් ඔල් බාහිර තියනවා කියලානේ හිතෙන්නේ. බාහිර හතරමහා භූත අපිට පේන්නේ නැහැ කිව්වා වගේ අපේක මූලික අවස්ථාවේදී කියනවානේ. එතනින් මොකක් හරි ක්‍රමයක් තියෙන බෑ මේක පෙන්නන්න. එතකොට අපිට එහෙම කියන්න වෙනවානේ. නමුත් ඇත්තටම බාහිර මේ අපේ මේ විඥානෙන්නේ සියල්ලම දැනගන්නේ. අපේ විඥානෙන්නේ සියල්ලම දැනෙන්නේ. තදගතිය දැනෙන්නේ විඥානෙට, වර්ණ දැනෙන්නේ විඥානෙට, ශබ්දය දැනෙන්නේ විඥානෙට, සෝත විඥානෙට, ගහන විඤ්ඤාණයට, ජීවා විඤ්ඤාණයට, කාය විඤ්ඤාණයට, මනෝ විඤ්ඤාණයට. මේ අවසානේ කොහොමවත් නැවතත් මේක මානසිකාරයට එන්නේ විඤ්ඤාණය හරහා, මනෝ විඤ්ඤාණය හරහා. මනෝ විඤ්ඤාණයට මේ ආයතන වලින් එළියට එන්න බෑ. මනසට අරමුණු කරන්න පුළුවන් ධර්ම විතරයි. කියන්නේ වේදනා සංඥා සංකා. ඒ ඔස්සේ සම්මුති ප්‍රඥප්ති දැනගෙන. නමුත් ආයතන මේ කතාව සම්පූර්ණයෙන් ඔබට දැන් අපි ගලපලා දෙන්න මේ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මනසින් එළියට අපි ඇවිල්ලා නැහැ. එක පැත්තකින් සියල්ලම අපි බාහිරේ කියලා හිතාගත් එකක් තියෙන. ඒක දෘෂ්ටියක්. ඒක තමයි මිත්‍යාව. මිත්‍යා දෘෂ්ටිය. ඒක තමයි අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යාව නිසා තමයි අපි මේ ප්‍රඥප්ති සම්මුති තමයි සංඛාර කියන්නේ. දැන් සංඛාර කියන්නේ මේස පුටු ඇඳ මේ කතා කරන හැම එකම සංඛාර. ඒවා ඒ ප්‍රඥප්ති සම්මුති සියල සංකාර. කියන්නේ සියලු සිතුවිලි සංකාරයි. එහෙම ඒවා බාහිර නෑ. අපිට මේ මායාවකට අපි කොටු වෙලා ඉන්නේ. එතකොට මේ දකින්න ඕනේ සබ්බේ සංකාර අනිච්ච යදපඤ්ඤාය පස්සෙත්ටි අච්ච නිබ්බන්ති දුක්ඛේ සමග්ග විසුද්ධිය කියලා. සබ්බේ සංකාර අනිච්ච සියලු සිතුවිලි අනිත්‍යයි. පවතින එකක් නෑ. එතකොට මෙතන ඔබ ධර්මයේ තුල පරයය තුල බැලුවොත් කාය සංකාර, වචි සංකාර, මනෝ සංකාර මේ කතා කරන්නේ එකම දෙයයි.
සිතකය වචනය කියන්නේ. ඉතින් මේ සාධක තුනක් පමණයි. මේ වචනේ ඉන්නේ විතක්ක ਵਿਚාර මනෝ මානසින්මයි. මනෝ විඥාණයෙන් දැනගන්න. ඒතර කායට සම්බන්ධ වෙන්නේ ඒකත් මනෝ විඥාණයෙන්මයි දැනගන්න. ඒතර සිතකය වචනය යන තුන්දොරම සිතකය වචනය යන තුන්දොරින්ම ඒත් සම්බන්ධ වෙන්නේ මනෝ විඥාණය හරහා. එතකොට අපිට මේ චිත්තේන නියති ලෝකෙන් පිට අපි නැහැ කොහොමද? මොකද ආයතනවල විඥාණයට ප්‍රඥප්ති සම්මුති නැහැ. සියල්ලම ඒ දැනගන්න ඕනේ. මේ කාරණාව ඊටම වැදගත් කාරණාවක් මේ චිත්තානුපස්සනාවේදී මේ ආයතනවල විඥාන මනෝ විඥානය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. මොකද එක මොහොතකදී එක සිතයි තියෙන එක මොහොතකදී එක සිතක් ඉපත නිරුද්ධ වෙලා ඊගාව සිතාට ගන්න කියන තැනදී. ඉතින් මේ බාහිරින් එතකොට ඔබයි දිව්‍ය ලෝකයන්. දැන් ඔබ ඉන්න ලෝකෙත් බොරුවක් නා විනය ලෝකේ ඒ ලෝකෙත් සත්‍යයන් නෙමෙයි බවනේ ඔබද මේ දකින්නේ. දැන් මේ ලෝකේ බොරු මේ ලෝකේ මායාවක් මේ ලෝකේ සත්‍යයන් නෙමෙයි. අපි සිත තුළ තමයි අපි දැන් දකින්නවා මේ ලෝකේ හැදෙන්නේ. එතකොට ඒකත් සත්‍යක් නෙමෙයි කියලානේ අපි දකින්න ඕනේ. මේකනේ අනාගාමි භූමිය සිත තුළ සත්‍යක් නොවන බව දැකීම. බාහිර සත්‍යක් නොවන දැකීම තමයි සෝතාපන්න භූමිය. දැන් මෙතන බාහිර සත්‍යක් නෙමෙයි. හැබැයි සිතෙත් එහෙම දේවල් නැහැ. සිතත් සත්‍යක් නෙමෙයි. එක්ෂණික සිතක් කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්පාර්ක් එකක් වගේ. ප්‍රකන්නාගේ ප්‍රතිබිම්බයක් කරනවා. එතන හැති වෙනව නැති වෙනව. පවතින ස්වභාවයක් නේද? දැන් ධර්මයේ කියන්නේ ඔය මනානුවණින් දකින්න මේ සේරම ගලපලා බැලුවම ඔබට දැනෙයි. ධර්මයේ කියන්නේ මේ ධර්මතාවයක් තියෙනවා අනිත්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ ධර්මතාවයක් තියෙනවා ඇති වෙන නැති වෙන. ඒ ඇති වෙන නැති වෙන ධර්මතාවයේ දැකීමක් තමයි අවසානයේ කිසිම දෙයක් කියලා දෙයක් නැහැ. තියෙනවා කියලා දෙයක් කියලා අපි ගත්තකම දෘෂ්ටිය ඒකමයි භාෂාව තියෙන්නේ. වචන හැදලා තියෙන්නේ. රතු කිව්වොත් රතු කියලා දෙයක් තියෙනවා. නැහැ. නැහැ කිව්වත් තියෙනවා කිව්වත් තියෙනවා. ඒ අන්ත දෙකම වැරදි. අන්තයකට යනවා නම් එතන ධර්මේ නැහැ. මධ්‍ය ඥානං කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්තයකට යන්නේ නැහැ. හේතුඵල ධහම තුල අන්තයක් හම් වෙන්නේ නැහැ. ප්‍රවාහයක් පමණයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. ඒක මුළු ලෝක ස්වභාවයම එකයි. ඒ කියන්නේ සියල්ල මෙහෙමයි. චිත්තුවිලි පැත්ත අපි කතා කරන අජත බහිද්ද බාහිර අභ්‍යන්තර හැම පැත්තෙම බැලුවත් එකම න්‍යායය තියෙන්නේ. ඒ තමයි ඇති වෙන නැති වෙන ස්වභාවය. පවතින දෙයක් නැහැ. තියෙනවා කියලා දෙයක් නැහැ. දැන් මේ ධර්මතාවයක් තමයි මේ සිතුවිල්ලත් ඇති වෙන නැති වෙන සිතුවිලි දකින්න. සිතුවිල්ලත් එහෙම දෙයක් නැහැ. ඒ තියෙනවා කියලා ගැනීමමයි මෙතන විඥානේ බල ගැන්වීම තියෙන්නේ. ඒකම තමයි මෙතන තණ්හා මාන දිට්ඨි වලට හේතු වෙලා තියෙන්නේ. ඒ ආත්මීය ස්වභාවය හැදිලා තියෙන්නේ ඒ ආත්මී චිත්තය හැදලා තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ නොකිරීම. අනිත්‍ය ස්වභාවය කියන්නේ මේ මෙතන තියෙන ධර්මතාවයක්, අනිත්‍ය ධර්මතාවයක්. ඒ ධර්මතාවය අවබෝධ නැතිකමට තියෙනවා කියන මෙන්න මේ දෘෂ්ටිය තමයි ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටියත් එක්ක තමයි ඔබට දුකක් තියෙන, මාරයක් තියෙන. මොකද එහෙම දෙයක් නැති දෙයක් කොහොමද ඇති වෙන්නේ? ඇති වෙන්නේ නැහැ. මොන එක නැති වෙන ස්වභාවය තියෙන්නේ. එතන තමයි මේ තියෙනවා කියලා ගැනීමයි ඒ තියෙනවා කියලා ගැනීම තුළයි තණ්හාව තියෙන. ආත්ම තණ්හාව තියෙනවා කියලා ගැනීම තුළයි තණ්හාව තියෙන. සුස්නාව ඇති බවට තියෙන ගැනීම. පොතන පොත තියෙනවා කියලා ගත්ත එකයි මිත්‍යා දෘෂ්ටිය. එයයි උපාදානයි. එහෙම තියෙනවා කියලා ගැනීමයි උපාදානයි. ඉතින් මේක තාම ගැඹුරු පරයයකට අපි ඔබට පෙන්නුවා. ගැඹුරු පරයයක් අතර ඔබට දකින්න ලැබෙනවා මේ සියල්ල සංඥා ස්වභාවයක්. සංඥා සුකුමත්වයක් කරා යන. තොර මෙතනදී වැදගත්ම දේ තමයි දැන් ඔබට අහන්න ලැබෙන සමහරට මේ පොත්පත් ගොඩක් කියවිලා තියෙනවා මේ දිව්‍ය ලෝක එක එක කතා කියලා. දැන් මේ බුදු සමයට ගියාම ඔබට තේරෙයි ඇයි මේ වෙන හේතුව. දැන් බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ බ්‍රාහ්මණය, ජටිලය, නිගණ්ඨය. දැන් බුදු සමය තුල බැලුවම අපිට පේනවා මහා බ්‍රහ්මයා ලෝකෙම අවලා තියෙන්නේ විශාල දේව සංකල්ප ගොඩක් ගාලා තියෙන. දෘෂ්ටි ගොඩක් මහා බ්‍රහ්මයාගේ කටින් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ බ්‍රහ්මණයෝ කියන්නේ. ඔන්න ඔහොම විවිධාකාර කතා ගොඩක් තියෙනවා. දැන් මේ සමාජය තමයි මේ බුදුන් වහන්සේ දැන් සත්‍ය අවබෝධ කරන්නේ. සේරම මිත්‍යා දෘෂ්ටි කියලා අවබෝධ කරනවා. දැන් එතකොට දැන් මේක කියන්නේ කොහොමද? අන්න එතකොට බුදුන් වහන්සේ
සිද්ධ වෙනවා. බුදුන් වහන්සේ ඇත්තටම උත්සාහ කරනවා එතනින් ගන්න ඉස්සරහට. දානි ගැන කියන්න ගියත් තිරියන් සතර දෙන දානේ ඒ වගේ සිය ගුණයක් ආනිසංස තියෙනවා. දුස්සීල මනුස්සයට දෙන දානේ ඒ වගේ සිය ගුණයක් ආනිසංස තියෙනවා. සිල්වත් උතුමන්ට දෙන දානේ ඒ වගේ සිය ගුණයක් ආනිසංස තියෙනවා. මහත්ඵල උතුමන්ට දෙන දානේ ඒ වගේ සිය ගුණ ওই විදිහට කියලා කියලා බුදුන්ට දෙන දානේ උසස් කියලා අවසානයේ කියන ඊටත් වැඩිය උසස් කියලා. අනු බුදුන් වහන්සේට කියන්න ඕනේ දෙය කියන්නේ අන්තිමටමයි බුදුන් වහන්සේ අවසානයේ ඒක කියන්න තමයි මේ සේරම කියන්නේ. මොකද්ද? ධර්මයේයි සියල්ලටම වැඩිය දාන 1000ක් දෙනවට වැඩිය උතුම් මහණෙනි මේ ධර්මයේ එක් මොහොතක් ක්ෂණයක් මේ සිත ඇතු වෙන නැති වෙන ආකාරය දැකීම. ධර්මයේ දකින්නවා කියන්නේ මේ සිතේ ඇතු වෙන නැති වෙන ආකාරය දැකීමයි. ඒක එක ක්ෂණයක් එක මොහොතක් එක සිතක් දකින්න එක දාන 1000ක් දෙනවට වැඩිය උතුම් කියනකොට අපේ සමාජයේ කොහෙද මේ යන්නේ? මේ මිත්‍යා දෘෂ්ටික අනිත්‍යාගම් වල තියෙන ඒවා ඉල්ලගෙන යන්නේ. එතන මිත්‍යා දෘෂ්ටිය දර අනිත්‍යාගම් වල දුවේ දිවි ලෝක යන කතාව හොඳට තියෙනවා. අපේ බෞද්ධ දර්ශනයේ ඒක නැහැ. බෞද්ධ දර්ශනය තුල ඒක ගන්න බෑ. මේක අලෝගත් එකක් තියෙන නටවගත් එකක්. ඒක ගැලපෙන්නේ නැහැ. ඔබ ගොඩක් වෙලාවට ඔබ දකිනවා දේවදත්ත බුදු සමය තුල බැලුවාම විශාල පිරිසක් දේවදත්ත පැහැදෙනවා. අර්ශය සිවුරක් පූජා කරන්න තා ඡන්දයක් විමසනකොට ලක්ෂයක් වර්ණ සිවුර ඒ වස් සිවුරක් දි ତොර ඒක පූජා කරන්න ඡන්දයක් විමසනකොට සරියුත් ආමුදුරු දෙව්දත්තු ඉන්නේ ඒ එකම තැන. සරියුත් ආමුදුරන්ට මිනිස්සු කැමති වෙන්නේ නැහැ. මිනිස්සු කැමති වෙන්නේ දෙව්දත්ට. ඒකට හේතුව මේ දෙව්දත් කියනවා දහයක් කාරණා. බුදුන් වහන්සේ ඒක තමයි අභියෝගයට ලක් කරන්නේ. ඒක සීලේ සිල්වත්ව ඉන්නේ විනය මේවා තමයි කියන්නේ. දැන් අද සමාජය අපිට දකින්න බුණ සමහර හාමුදුරුවෝ ඕක තමයි පෙන්නන්නේ. මේ අපි සිල්වත් අපි විනය අනු ඉන්නෝ මේ දේවදත්ගේ ශාසනය ඒක තියෙන්නේ. ඒක මේ බුදුන් වහන්සේ ඒක එහෙම බුදුන් වහන්සේ ධර්මය කියන්නේ වෙනමම පරයයක්. ඒක මේ ඒක බුදුන් වහන්සේ ඒතන නෙමෙයි බුදුන් වහන්සේ පෙන්නන්නේ ධර්මය. ධර්මය පෙන්නන්නේ මේ මහා ප්‍රඥාව උත්කරණය. ඒ ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤායන් ධම්මං දුප්පඤ්ඤස කියලා පෙන්නන. ඒ මහා ප්‍රඥාව අවදි කරන්න තමයි මේ සමතේ වඩන්නේ, විපස්සනා වඩන්නේ, මහා ප්‍රඥාව අවදි කරන්නේ. ඇයි සමතේ වඩන්නේ? මේ සිත විසිනකොට පේන්නේ නැති ඉඳි. ඇයි විපස්සනා වඩන්නේ? විදර්ශනා නෝනේ තමයි මහා ගැඹුරට ගිහිලා මේ සත්‍ය දකින්නේ. එතකොට මේ හැම දෙයකින්ම කරන්නේ මහා ප්‍රඥාව අවදි කරන්නේ. දැන් ඔබ මහා ප්‍රඥාව ඔබගේ අවදි වෙනවනම් ඒයි වැදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි සමත විපස්සනා වඩන්නේ. ඒ සමත විපස්සනා වඩලා අවසානයේ මොකද බලාපොරොත්තු වෙන්නේ? අවසානයේදී සිද්ධ වෙන්නේ සත්‍ය අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධ වෙන්න මහා ඒ අභිඥාවෙන් දකින්න ඕන මහා ඥාන අවදි වෙනවා. හැම දෙයකම සත්‍ය පේන්න ගන්න මේ කිසිවක් සත්‍ය නොවන බව. මේ සිත තුළ හැදෙන මායාව මුඳින් දකින්න ඒ තුළ මොකද සිද්ධ වෙන්නේ? ඒ තුළ සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. ඒ තුළ ඇලෙන්න ගැටෙන්න මේ මහා තණ්හාමාන දිට්ටිවල ඒ ස්වභාවය තමයි ගිලිහිලා යන්නේ. ඒකයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිසග්ගානුපස්සී ගමන තමයි හැදෙන්නේ. ඒක මේ සමතේ ඉඳලා සමාධියේ හිර වෙලා ඉන්න එකක් නෙමෙයි. ඒවත් පිරිහෙනවා, ඒවත් ලෞකික, ඒව උපාදාන කරගෙන ඉන්න එක ආනිඤ්ඤබ්බිසංකර සසරමයි දුකමයි. ඒ කර්මඵලයේ කර්ම චක්‍රේ නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නෙමෙයි බුදුන් වහන්සේට දෙන්න ඕනේ පණිවිඩේ. ඒක දුකමයි මහණෙනි. මේ මිදෙන්න හේතුඵල ධර්මයි දෙන්න ඕනේ. තේ හේතුඵල ධර්ම තමයි බෞද්ධ දර්ශනේ තියෙන්නේ. භවය ඇත්තක ගන්න මේ භව නිරෝධයක්. භවය කියන්නේ දැන් අල්ලන් ඉන්නේ ඉපදෙලා මේ මරණ ඒ සම්මුතිය තුල කතා කරන එක. ඒකෙන් ගැලවෙන්න පුළුවන් තරයි පන්ට. ඒක දෘෂ්ටියක්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. එමේ තියෙනවා ලෝකයක් තියෙනවා මම මැරෙනවා ලෝක තියෙද්දි. ඉතින් ඔය දෘෂ්ටිය තුළ තමයි මේ කතාව සසරක් හැදෙන්න හේතු වෙන්නේ. ඒක තමයි විඥානය අපි පෙන්නේ මේක ශක්ති ස්වභාවයක් උපදිනවා කියලා. ඒක හේතු වෙනවා කියලා. ඉතින් මේක පවතින එකක් නෙමෙයි, ඒකත් සකස් වෙන එකක්. සකස් වෙන ධර්මය. ඒ සකස් වෙන ධර්මය නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතු තියෙනකොට සකස් වෙන ධර්ම හේතු නැතිකොට නැති වෙනවා. ඒකයි. තියෙන සකස්සන ධර්මය හිත දිනකොට ඇති වෙන හිත නැති වෙන ධර්මය. ඒ ඇති නැති වෙන ධර්මතාවය දැකීමමයි නිවන කියන්නේ. නිවන කියන්නේ වෙනම තවත් එකක් නෙමෙයි.
මේ අනිත්‍ය දැකීමමයි නිවන කියන්නේ. ඉතින් මහා නුවණින් දකින්න ඕනේ මේ කාරණා. ඉතාම සියුම් කාරණා, ගැඹුරු කාරණා නුවණින් දකින්න ඕනේ. 31 ලෝක ධාතුව සිත තුළින් දකින්න ඔබට හැකියාව තියෙනවද? 11 භූමිය ඔබ දන්නවා. සදෙවල සතර පාය, මනුස්ස ලෝක, දම්ය ධර්මය තුළ පෙන්වන පරයයි. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක 16, ඒ සුද්ධාවාස, තොර අරූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. එතකොට මේ 31 ලෝක ධාතෝ සිත තුළින් දකින්න ඕනේ. මේ සියල්ලම සංඥාව තුළ, සංඥා සුකුමත්වය තුළ මේ සියල්ලම ගිලිහිලා යනවා. දැන් බුදුන් වහන්සේ ඔය බාවාරි බ්‍රාහ්මණයන් කතාව තුළ බුදුන් වහන්සේ පෙන්වන බාවාරි බ්‍රාහ්මණයට හිස් මුදුන හත් කඩකට පැනනවා කියන්නේ. එතකොට බාවාරි බ්‍රාහ්මණයට කරන සාපයක් කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව දීර්ඝයි. එතන කියනවා හිස් මුදුන හත් කඩකට පැලෙන තවත් බ්‍රාහ්මණේ සාපයක් කරා කියලා. මේක දන්නේ නැති නිසා බුදුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසනවා ගෝලය අරලා. එතකොට බුදුන් වහන්සේ දෙන පිළිතුර, හිස් මුදුන කියන්නේ අවිද්‍යාව. එතකොට හත් කඩකට පැලනවා කියන්නේ සප්ත පොජ්ජංග ධර්ම වැඩෙනකොට මේ අවිද්‍යාව කුඩු වෙනවා. එයයි හිස් මුදුන හත් කඩකට පැලනවා කියන්නේ. ඉතින් ඒ නිවන් මඟ තමයි කියලා තියෙන්නේ. හිස් මුදුන මොකද්ද? හත් කඩකට පැලනවා කියන්නේ කොහොමද කියලා අහුවම හිස් මුදුන කියන්නේ මේ අවිද්‍යාව එක හත් කඩකට පැලෙනවා සප්ත පොජ්ජංග වල. සති ධම්ම විජේ විරිය පස්සද්ධි සමාධි උපේක්ඛම්. ඉතින් මේ තමයි ධර්ම, මේ තමයි මේ සති ධම්ම විජේ විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන්නේ මේ දකින්නේ මේ ධර්මතාවය, අනිත්‍ය ධර්මතාවය. මේ අනිත්‍ය ධර්මතාවය කියන එක අතිශයින් ගැඹුරුයි. ඒක තව ටිකක් වදින් බලන්න ගැඹුරට කියලා. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවයක් විතරයි මේ ලෝකේ, වෙන දෙයක් නැහැ. ඒ ධර්මතාවයක් දෙයක් කියලා දෙයක් නැහැ. අනේ ධර්මතාවය තමයි මේ දැකීම, තමයි නිවන් දැකීම. දැන් නිවන් දැකීම කියන්නේ කොහොමද? මේ ලෝක කිසිම දෙයක් හම් වෙන්නේ නැහැ. ඇති වෙන නැති වෙන ධර්මතාවයේ ධර්මය කියන්නේ ඒක. ධර්මය කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මයේ දැකීම, ධර්මයේ. ඒ තමයි ධර්මයේ ගැඹුරම විග්‍රහය. ඇති වෙන නැති වෙන ස්වභාවය දැකීම. ඒක මුළු විශ්වය ගත්තත් මේ මෙහෙම කියනකොට ඔබට මේව පැටලෙන නිසා මේ විශ්වයේ ස්වභාවය, ඒ තියෙන ශක්ති ස්වභාවය, මොකද පෘථිවි ස්වභාවයේ ශක්ති ස්වභාවය, විඥානයේ ස්වභාවයේ සත්‍ය ස්වභාවය, මේ එකම ස්වභාවයක් තියෙනවා. විඥානයේ ස්වභාවයේ තියෙන එක නෙමෙයි පෘථිවි ස්වභාවයේ තියෙන ස්වභාවය නෙමෙයි විශ්ව ස්වභාවය. ඇයි? ඒ ශක්ති ස්වභාවයක් කියන්නේ ඒක පෙන්නන්න මේ මෙතන පදාර්ථයක කතාවක් නැති බව. එකම ශක්ති ස්වභාවය, ශක්ති ස්වභාවය කියන්නේ එකම අංශ ස්වභාවය, කියන්නේ එකම පරයයක් බව පෙන්නන. එකම ස්වභාවයක් බව පෙන්නන. ওই වචන හරි පරිස්සමින් ඉතින් මේ වචන ගැඹුරු විග්‍රහය කර දෙන්නේ මේ වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් දැන් මේ වචන පාවිච්චි කරන්න බෑ. නැත්නම් උඹට පණිවිඩය දෙන්න බෑනේ. දැන් එතකොට එකම ස්වභාවයක් මේ අනිත්‍ය ස්වභාවයක්. ඒක විශ්වීයගත තේ ස්වභාවය. අනිත්‍ය ස්වභාවයක්. ඒක පෘථිවි ස්වභාවයක් තේම. ඒක මේ විඥාන ධාතු මේ ස්වභාවයක් තේම. දැන් ඒ කියන්නේ මේ ආමෙන්ද අපි කතා කරනවානේ මේ අපේ මේ මෙතන ආත්මයක් ගැන. එතකොට එතන තියෙන විඥානයක් ගැන කතා කරනවා. ඒ විඥානයේ ස්වභාවයත් ඒකමයි. ඒ විඥානයේ ස්වභාවයත්, ඒ ශක් ස්වභාවයක්, පෘථිවි ස්වභාවය, ස්වභාව විශ්ව ස්වභාවය, ශක් ස්වභාවය, කම ස්වභාවයක් තියෙන්නේ. ඉතින් සුද්දාෂ්ටක කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ රූප කලාප පැත්තේ මේ රූපයක් අදින සුද්දාෂ්ටක 54ක් කියලා ප්‍රසාද රූප. ප්‍රසාද රූප කියන්නේ මේ කන, දිව, කය, මන කියන මේ ආයතන ප්‍රසාද. වර්ණ, ශබ්ද, ගන්ධ, වර්ණ, ගන්ධ, ඒ රස. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස මෙන්න මේ ශබ්දකස් අතරම මේ දැන් ආලෝකය කියන්නේ ශක්ති ස්වභාවය. ශබ්දේ කියන්නේ ශක්ති ස්වභාවය. ඒකට වර්ණේ කියන්නේ ශක්ති ස්වභාවය. ගන්ධේ කියන්නේ ශක්ති ස්වභාවය. සකර්මයේ සේරම එකම ස්වභාවයක් කියන එකයි කියන්න ඕනේ කම තියෙන්නේ. වචන නෙමෙයි.
පෙරේක සුදාෂ්ටකයෙන් පෙන්නන රූප කලාපයෙන් කියන්නේ මේ පරමාණු වගේ නෙමෙයි, ඊටත් එළිය බෙද බෙද යන්න ඕනේ. ඒ ඔය අපේ තේරෙනවා මේ රූප කලාපක ශක්ස භාවයක්, ඒ ගැඹුරෙන් ගැඹුරට යන පරයකින් අවබෝධ වෙන්නේ. එතකොට 31 ලෝක ධාතෝ සිතින් දකින්න කියන එක ඉතාම වැදගත්. මේ පෘථග්ජන භූමියේ මේ මිත්‍යා දෘෂ්ටික මෝහගන අන්ධකාර භූමියෙන් මිදෙන්න මේ අවබෝධය අවශ්‍යයි. මේ බාහිරෙන් හොයන්න නැතිව ඉන්නේ. විනය ලෝකයේ අවිද්‍යාව දමනසන කියන ලෝකයේ ඇත්තක් නොවන බව දකින්න හතර අතිපට්ඨානේ වඩා ලෝකෙ මිදෙන්න. ලෝකේ කියන්නේ සියලුම ලෝකේනේ. එතකොට ලෝකෙ මිදෙනවා කියන්නේ රූපයෙන් මිදෙනවා තමයි, බාහිරෙන් මිදෙනවා කියන එකයි. මේවා ඉතින් සමහර අය මේ පොතේ තියෙන වචනය පස්සේ දුවනවා නම් ඉතින් හොඳයි, ඔබ බලන්න තව ටිකක්. ඔබට තාම අහුවෙලා නැහැ. සමහර ඇත්තනම් බොහොම ලාමක විදියට ධර්මය තාම තේරෙන්නේ නැහැ. දන්නවා කියලා හිතන් ඉන්නේ. සමහර අය සමහරට ප්‍රසිද්ධ මුළු සමාජයක් නොමග යව මින් බණ කියන්නේ. ඔක්කොම දෘෂ්ටියට ඇදලා දාන එක කරන්නේ. ඇත්තට මේක තමයි මේ සමාජයේ දෘෂ්ටියට ඇදලා දැමීමන් මේ ධර්මයෙන් නොදන්න මේ බණ කියන්නේ යෑමෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක දිගටම සිද්ධ වෙන. ඒක නොකරනවා මිනිසුන්ට මීට වැඩිය සත්‍ය අවබෝධය. ඒ තුල මොකද ධර්මයෙන් නොදන්න කමට මේ පොත් ගොඩක් කරේ තියාගෙන මොකද්ද මේ කරලා තියෙන ආමිසයකට ගහලා අනිත් ආගම් වල තියෙනකම කළා. ඉතින් ඒක ඊට වැඩිය හොඳට අනිත් ආගම් වල කරනවා. බෞද්ධයෙක් වෙන්න ඕනේ නෑ දිව්‍ය ලෝකයන්. දිව්‍ය ලෝකයන් අනිත් ආගම් වල හොඳට ඒවා කරනවා. දැන් මොකද්ද මේ කියන දිව්‍ය ලෝකේ බාහිර අනිත් ආගම් වලින් දෘෂ්ටිය මේක. ඒක බෞද්ධයත් ඉන්නේ උතන බාහිර හිතනවා. නෑ මේක චිත්ත ස්වභාවයක් තුලයි සකස් වෙන්නේ. ඔබ බාහිර යමක් දකීද ඒ දකින්නෙත් ඔබේම සිතයි. ඔබ බාහිරේ කියලා හිතනවා විතරයි. ඔය සිතමයි දකින්නේ. සිතමයි දකින්නේ. ඔබ ඉස්සරහා බුදු පිළිමයට වඳිනවා කියලා හිතන්නකො. ඔබ දැන් මේ ආමිස පූජාව කරන හැටි බලන්නකො. දැන් ඔබ හිතනවා ඔබ ඉස්සරහා බුදු පිළිමයක් තියෙනවා කියලා. ඔබ වඳිනවා බුදු පිළිමයට. දැන් ඔබේ සිතේ නෙමෙයිද දැන් මේ දැනගන්නේ බුදු පිළිමයක් තියෙනවා කියලා. ඒතර හිතේ නේද දැන් බුදු පිළිමේ තියෙන්නේ? බාහිරද හිතේද? හිතේනේ. ඒතර ඔබ වඳින්නේ බාහිර තියෙන මැටි පිළිමයකටද නැත්නම් හිතේ තියෙන බුදු පිළිමයකට? ඔබ වඳින්නේ ඔබේ හිතේ තමයි සේරම දැනගන්නේ විඤ්ඤාය. එහෙනම් ඔබ වඳින්නේ ඔබේ සිතටමයි. ඉතින් ඔබේ සිතේ ඉන්න හදාගත්ත දෙයකට ඔබ වඳින්නේ. ඒකයි කිව්වේ බාහිරින් ඔය ගහ ගන්නවත් මරා ගන්නවත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ මේ ධර්මය අවබෝධ කරනකොට. සියල්ල සිතමයි. ඒතකොට බාහිරව දැන් ඒතකොට මේ ධර්මය අවබෝධ වෙන කෙනාට බාහිර බුදු පිළිමයක් නැහැ. තමන්ගේ සිතමයි දකින්නේ. ඒතකොට යා වඳින්නේ කාටද? ඒතකොට වඳින්නේ බාහිරයි කියලා හිතන් ඉතිය තමන්ගේ සිතටමයි, ස්කන්ධෙටයි. තමන්ගේ ස්කන්ධවල ඉන්නේ මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් එයා වඳින්නේ තමන්ගේ හිතේම ස්කන්ධවලට. එයා තමන්ගේ හිතටමයි තමන් වඳින්නේ. තමන් තමන්ටමයි වඳින්නේ. ඒතර මේ බුද්ධ ස්වභාවයේ තමන්ගෙම හිතේ මෙන්න මේ සිතුවිලි වලින් මිදුණු තැන කියන එක දකින්නේ. ඉතින් තමන් කොහොමත් කරන්නේ මැටි පිළිම ඉස්සරහා තියාගෙන තමන්ගේ හිතේනේ මේ ඔක්කොම තියෙන්නේ. දැන් තමන්ගේ හිතේ ඉන්න බුදුන්ට නෙවඳින්නේ. ඒතර තමන්ගේ හිතටනේ වැදලා තියෙන්නේ. තමන් තමන්ටමනේ වැදලා තියෙන්නේ. හිතේ තියෙන හිතේ බුද්ධ ස්වභාවය දකින්න තව පොඩ්ඩයි ඉන්නේ තියෙන්නේ දැනගන්න. පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහා තව ටිකක් ගැඹුරට යන්න විතරයි ඉන්නේ තියෙන්නේ. එතකොට එයාට තේරෙනවානේ මේ බාහිර මැටි පිළිමේ කන මේ කියන්නේ. ඔයා අවබෝධය එනවා. ඒකයි මේ බුදුන් වහන්සේ පිරිනවම් පාලා බුදුන් වහන්සේ අපිට මේ හොඳටම අහන්න ලැබෙන කතා වස්තුවක් තියෙන මේ අටුවා ටීකාව. බුදුන් වහන්සේ ජීවාන සමය ඇතරම බුදු පිළිම නෙළුවේ නැහැ. කවුරුත් එහෙම තිබුණෙත් නැහැ. අතරම ධර්මාශෝක රජුරන්ට මේ මිහිඳු හාමුදුරන්ට මේ එහෙම බුදු පිළිමයක් එහෙ එතකොටත් මේ මේ ලංකා භූමියේ ගස්කොළන්ගමයි අතර වැඳ වැඳ හිටියේ. මුලින් මේ සංස්කෘතියක් මේ කතා කරන්නේ. ඒ කියන්නේ මුලින් වැඳ වැඳ හිටියේ ඔය සඳකඩ පහන, එහෙම නැත්නම් ඔය පාදලාංචනයට, එහෙම නැත්නම් ඔය ගල්ප මේවකට. එහෙම ඔය බුදු පිළිමයක් නෙළුවේ නැහැ. බුදු පිළිමේ මේ මිහිඳු හාමුදුරන්ගේ ඒ අවතීර්ණයත් සමග පසු කාලීනව අවුරුදු 400ක් බුදුන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 400ක් විතර ගියාට පස්සේ තමයි මේ බුදු පිළිමය නිර්මාණය වෙන්නේ. අද සමහර අය මේ රූපයක් එල්ලගෙන කියනවා මේ බුදු හාමුදුරුවෝ ඉන්නකොට මේ කරා මේ බුද්ධ ජීවමාන මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය. සංඛාර. ඔය මොනවා කියන්න ගියත් සංඛාර. ඔය මොනවා කියන්න ගියත් ඒ සිතුවිලි සංඛාර. අපි හිතන දෙයක් විතරයි අතීතයක් ඒ වගේ ඔක්කොම හිතන එකක් විතරයි සිතුවිලි සංඛාර. කොහොම සිතේනේ සකස්සේ ඔය ඔක්කොම සංඛාර කිසිම තේරුමක් නැහැ. දැන් අපි බාහිර මේ පේන ලෝකෙත් බොරුවක් කියනවනම් දිව්‍ය ලෝකයක් කොහෙද තියෙන්නේ? දැන් පේන ලෝකෙත් බොරුවක් වෙනකොට
පේන ලෝකෙත් බොරුවක් වෙලානේ දැන් පේන ලෝකෙ සිතකනේ මැවෙන්නේ බාහිර නෙමෙයිනේ දැන් සිතේ තියෙන ලෝකෙනේ අපි මේ කතා කරන්නේ චිත්ත ලෝකයක් බාහිර මේ 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 තියෙන දෙයක් නැහැ කියන එක නෙමෙයි බාහිර එකක් අදාළ නැහැ ඇයි අපි ජීවත් වෙන්නේ සිතුවිලිත් එක්ක අපි මේ දැක්කොත් දකින්න යබ ගහක් එක්ක නා ගහක් ඔය දැක්කොත් දකින්න හැම දෙයකටම නමක් තියෙනවා නමක් තියෙනවා කියන්නේ ඒක චිත්ත ස්වභාවයක් මේක බාහිර එක අදාළ නැහැ. බාහිර යතරම් ඒ ස්වභාවය අතරමා භූත ස්වභාවය ඒව අදාළ නැහැ. අපි ජීවත් වෙන්නේ අපිට පේන හැම දෙයකම නමක් තියෙනවා. ඉතින් නම් නාමීය ලෝකයක ජීවත් වෙනවා කියන්නේ චිත්ත ලෝකයක ජීවත් වෙනවා. ඉතින් ඔක අවබෝධ කරගන්න තමයි අපි විශාල පරිමාණයක බෙහෙසක් ගන්නෙ මේ. ඒක තමයි වැදගත් වෙන්නේ. අතින් ඔබ අසරණයිනේ. දැන් ඔබට මේවා මුහුත් කියන්නේ නැතුව අපි සද්ද නැතුව අපි ටිකක් කාලයක් අපි දැන් කිසිම දෙයක් කිව්වේ නැහැ. මේ ධර්මය අවබෝධ වෙනකන් කිසිම දෙයක් කියලා නැහැ. මොකද අපි තව තව මේක නිරීක්ෂණය කරා, විමර්ශනය කරා, ගවේෂණය කරා, උද්දටම ප්‍රත්‍යක්ෂ වෙනකන් මේවා අපිට කියන්න බෑ. තව මිනිස්සේ කමාරුවේ දාන්න බෑ. ඔක කොහොම සමාජයේ නොමග යනවා. එක වචනෙන් ඒ වචනේ හරියට එයා ගලපගෙන නැත්තම් නොමග යනවා. සලග ධර්මය අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ බුදු වෙලා බණ කිව්වා මිස බුදු වෙන කලින් බණ කියන්නේ කියේ නෑනේ. එහෙනම් ඔබත් මේ සත්‍ය අවබෝධ කරගෙන ධර්ම දේශනා කරා. එහෙම නැත්තම් ඔබට සිද්ධ වෙන්නේ ඉතින් ඇත්තටම දෘෂ්ටියක තමයි ඔබත් දෘෂ්ටියක ඔබගේ කරන කටයුතු වලත් අනිත් අයත් දෘෂ්ටි මේ අවදානම දැකලා ඔබගේ අසරණකම දැනගෙන කතා කරන්න. ඒක හරි භයානකයි මේ මිත්‍යා දෘෂ්ටි හරි භයානකයි මේ අනිත් අයගේ සන්දකන එක මොකද අනිත් අයට නිවන් දකින්න බැරි කරන එකක් නෙමෙයි වෙන්නේ. ඇයි ආමිසයට ගැට ගැහුවාම අනිත් අය කොහොමද මේ ආමිසයට ගැට ගැහුණු උපාදානේ මිදෙන්නේ? ඒක හරි භයානකයි. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒක නිසා වෙන්නේ හරි දැන් ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගත්තොත් එක්කෙනෙක් හරි එයා හරි පණිවිඩය දෙනවා කියන්නේ මහා විශාල යහපතක් මේ තුල සිද්ධ වෙනවා. මොකද ඒක අපි කිව්ව ෆ්‍රීකවන්ස් එකක්. අනිත් කියන්නේ ෆ්‍රීකවන්ස් වෙනවා මේ සත්‍ය මේක ටියුන් වෙනවා. අපි විශාල මේක පරයයක් ඔබට දැන් පැහැදිලි කරගෙන අවිත් තියෙනවා. ඒ හැම දෙයකම මහා ගැඹුරක් තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ ඇයි මේ අරූප දහන වලට පෙන්නන්නේ මේ අරූප ලෝක වලට අරූප දහන වල නම් දාලා තියෙන්නේ? ඇයිදා බ්‍රහ්මණීගේ තිබුණු නම් නේද මේ සේරම මේ 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 බලන්න මේ දැන් ඔබ ඔය කතා කරන මේ කාම් භූමියේ තියෙන 11 භූමියේ තියෙන මේ මේ මනුස්ස ලෝකයේ සතර අපාය මේ සේරම මේ බුදු සමය තුල ඒ තිබුණු නම් මේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට ප්‍රේත ලෝකේ, තිරියන් ලෝකේ, අරකේ, අසුර ලෝකේ, එතකොට මේ සතර අපාය, එතකොට මේ සදෙව් ලෝකේ, චාතුරු මහරජිතේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිණිම්ත වසවර්ති, මේවැ මේ ස්වභාවය, ඒ හැම එකක්ම මේ එදා බුදු සමය තුල මිනිසුන්ගේ තිබුණු ස්වභාවය තමයි මේ තියෙන්නේ. ඒ මගදේ තුල ඒ තිබුණු ඇදහිලි විශ්වාසත් එක්ක වුන් බැඳලා හිටපු තැන. ඉතින් වුන් හිතුවේ මෙහෙම තමයි. ඒ නැත්තම් ඔබ බලන්නකෝ මේ දැන් රූපාවචර බ්‍රහ්මලෝක ප්‍රථම ධානයෙන් කවුරු හරි කෙනෙක් ප්‍රථම ධාන අවස්ථාවක් හිත ඇතුලේ ජනිත වෙලා මේ මාර්ගය තුල භාවනාවට යොමු වුණු කෙනෙක් ඒ රූප සංඥාවක් ඇතුලේ ඒ විතක්ක විචාර වීසුක ඒකාග්‍රතාව කියන මේ ඒකට උපාදාන වුණු කෙනෙක් ඒකත් එක්කලා ඒ සංඥාවෙන් චුත්සිත වුණොත් ඒ සංඥාව සිතේ අවසාන සංඥාව වුණොත් ඒ ප්‍රථම ධ්‍යාන සංඥා එහෙම වුණොත් තමයි බ්‍රහ්ම පාරිසද්ජේ බ්‍රහ්ම පූජිතේ මහා බ්‍රහ්මේ ඒ හේ උපදිනවා කියන්නේ. ඉතින් මේ බ්‍රහ්මේ කියන්නේ බ්‍රහ්ම කියන්නේ ඔක්කොම බ්‍රහ්මනි. ඒතකොට මේ රූප දැන් මේ බ්‍රහ්ම ලෝක ඔක්කොම මේ රූපාවචර තියෙන මේ අතරම බුදුන් වහන්සේ බුදු සමය තුල තිබුණු නම්නේ ඒ වැදීලි විශ්වාසනේ. ඉතින් බුදුන් වහන්සේ ඒවත් එක ගැටෙන්න ගිහිල්ලා නැහැ. බුදුන් වහන්සේ ඒ තියෙන දේවල් තමයි. එතකොට ඒ කවුරු හරි කෙනෙක් දැන් මෙයා කොහෙද ඉපදෙන්නේ කියලා වොම දැන් ඉතින් ඒගොල්ලන්ට වෙන නමක් දාන්නේ නැහැ. ඒගොල්ලෝ සුගතිය කියලා කියන්නේ ඔය ටිකට කියනවා. ඒක ඉතින් ගැටෙන්නේ නැහැ. ඒක සුගතිය කියලා පෙන්වන්නේ. නම් ටිකක් විතරයි නෝනි සුගතියක් තියෙන බව පෙන්වන්නේ. මේ සංකාරණේ ඔක්කොම ඇත්ත බුදුන් වහන්සේගේ බුදු ඇසට මේවා පේනවනේ. මේවා සංකාර, මේවා සත්‍යයන් නෙමෙයි කියලා. ඉතින් මේවට නම් ටිකක් නෝනි. දැන් මේගොල්ලෝ දාගත්ත නම් ටිකක් තියෙනවනේ. ආයි වෙනස් කරන්න ඕනේ නැහැ. ඔය ටික සුගතිය කියලා පෙන්වනවා. ඉතින් නැතුව ඔකේ පරම සත්‍යයක් නැහැ එතන. ඒක බුදුන් වහන්සේ උතන හොඳට පෙන්නන මහා දිට්ඨි සූත්‍ර වලට එනකොට යාග මොනවාද ඔක්කොම කියනවා.
ඔය වාත සූත්‍ර මහා දුට්ටි සූත්‍ර ඔය තියෙනවා ඔගේ එකක් ජාති ධම්ම සූත්‍රය හැමදේම ජාතිය පෙන්වන්නේ බුදුන් වහන්සේ ස්කන්ධානම් පාති භව ආයතනම් පටි ලැබුව අයං උච්ච ජාති කියලා. එතකොට මේ ස්කන්ධය නිසා මේ ආයතනෙන් ගොඩ හැදෙන මේ ඇස උපතයි මහණෙනි. ඇස ජාතියයි මහණෙනි. ඉතින් ඕකනේ කියන්නේ ආයතනේ උපත උපත කියන්නේ. ස්කන්ධානම් පාති භව ආයතනම් පටි ලැබුව අයං උච්ච ජාති. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. ඒ කියන්නේ මේ හැඩතලයක් වෙනකොට හැඩතලයේ වෙන්නේ මේ හැඩතලයේ ඉඳපු දේ තමයි සංඥාව දැන ගැනීම. ඒක මේ තිබුණු ආපු සද්දයක් දොනියක් තමයි ඒ සද්දේ රූපය ගැට කිසිච්චයක් තමයි ඔය කියන්නේ. ඒක සබහාදාම. ආත්ම කතාවක් නැහැ. මේ අපි මේ කතා කරන කිසිම දෙයක ආත්ම කතාවක් නැහැ. සේරම සබහාදාමක් තියෙන. ඒක අපි අපිට වැඩි ගැඹුරු පාරයට ගිහින් පෙන්නුවා. මේ සුද්දාෂ්ටකය කියලා හැමතැනම තියෙන. ඒක ශක්ති ස්වභාවයේ තියෙන සුද්දාෂ්ටකය. ශක්ති ස්වභාවෙත් වෙන දෙයක් නැහැ. ශක්ති ස්වභාවයක් කියලා එහෙම මුකුත් නැහැ. මේ කොම සංඛාර තියෙන මේ කතා කරන හැමදේම සංඛාරයි. ගැඹුරින් ගැඹුරට ගිය කෙනෙකුට විතරයි මේ කියන දේ වැටහෙන්නේ. නමුත් මේ පරම සත්‍ය ඔබ එතනට තාම පැමිණලා නැතුව ඇති. බොහොම අනුකම්පාවෙන් දකින්න. ඔබ මේක හිමින් හිමින් ටිකෙන් ටික මේ දේශනා සවන් දෙන්න. අන්න අනිත් හැම දේශනාවක්ම ඔබට වැදගත් මේ ධර්මයට අනුගත දේ අසන්න. ඒ තුල ඔබට මේ ධර්මයේම දකින්න හැමතරම මේ ධර්මය අපි ඔබට ඍජුව පවස්සනවා. ධර්මය කියන්නේ අනිත්‍ය දැකීම. මේ ලෝක ස්වභාවය තුල තියෙන ඒ අනිත්‍ය ස්වභාවයමයි ධර්මය කියන්නේ, ධර්මතාවය කියන්නේ. ඒ තුල මේ සිතුවිලි වලින් මිදෙන බුද්ධ ස්වභාවය තියෙන්නේ. ඒ බුදුන් සරණ යෑම කියන්නේ ඔබට යම්කිසි දුකක් එනවා, ඔබට යම්කිසි ප්‍රශ්නයකදී ඔබ තෙරුවන් සරණ යන්න ඕනි. තෙරුවන් සරණ දැන් අද අහිමි වෙලා තියෙන මැටි පිල්මෙන් කිසිම සරණක් හම්බ වෙන්නේ නැහැනේ. ඊට පස්සේ ඒක පොතකට ගැට ගැහුවා, මෙතන බුද්ධ සරණන් කියලා මැටි පිළිමෙන් හම්බෙන්නේ නැහැ. ධම්මේ සරණන් කියලා පොතට ගැට ගැහුවොත් ඒකෙන් හම්බෙන්නේ නැහැ. දැන් තෙරුවන් සරණත් නැති වෙනවා. ඒ බොළඳ තැනකට ගිහලා හරියන්නේ නැහැ. සත්‍ය දකින්නවා නම් මේ ධර්මතාවය තුළ ඔබට බාහිර කිසි දෙයක් හම්බ වෙන්නේ නැතිත් කම දුකෙන් මිදෙනවා. ඇයි ඔබට බනින්න කෙනෙක් නැහැ? අන්න ධර්මයේ දකින්නවා. ඒ සියල්ලම සිතම කියලා දකින්නවා. ඒක ඔබට කම්පනයක් නැහැ. ඒක දුකෙන් මිදෙනවා. ඔබට ඉරියස් කර ඉරිසය කරන්න, වෛර කරන්න, ද්වේෂ කරන්න මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඔබ සියල්ලෙන් මිදෙනවා. ඉතින් ඒකයි මේ ධර්මයේ අතරම ඔබ ධර්මයේ මෙතන ඔබට තෙරුවන් සරණ තියෙනවා. ඒ සිතේ එනේන සිතේ සත්‍ය දකින්න තකටම සංඝ සරණ කියන්නේ. ඒතකොට ඒ සිතේ ඒ සිතුවිලි වලින් මිදුණු ඒ ස්වභාවය තමයි බුද්ධ ස්වභාවය තමයි බුද්ධ සරණං ගච්ඡාම කියන්නේ. මේක මේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්, සාන්දිටික ධර්මයක්. මේක මේ කොහෙවත් තියෙන විශ්වාසයක් ඇදහිල්ල මේ අල්ලන්න බැරි තැනක තියෙන දෙයක් නෙමෙයි. මේ මොහොතේම මේ දැන් ඔබේ සිත තුළ පේන දෙයක්, සිතින්ම දකින්න ඕන දෙයක්, සිත තුලින් දැකලා මිදෙන්න ඕන එකක්. ඉතින් ද්විතීක ධ්‍යාන වලින් මරණ වේදනා ගැන පරිත්තාභය, අපමානාභය, ආභස්සය. එතකොට ද්විතීක ධ්‍යානයෙන් මරණ උපදිනවා කියන්නේ පරිත්ත සුභය, අපමාන සුභය, සුභ කියන එක. එතකොට හතරෙන් දෙහරේ වෙනවා මේ හප්පල අසන්නේ සංඥා, අසන්නේ සංඥා වේදනා සංඥා, මේ ඔක්කොම සුකුම වේ යන සංඥා. සංඥා සුකුම වේ කියන එක මේ පේනවා. සංඥාව කියන්නේ මේ වෙනම දෙයක් නෙමෙයි. ඔබට දැන් එන වර්ණයක් පේනවනේ, ඔය වර්ණ සංඥාව තමයි සංඥා. දැන් ශබ්දයක් ඇහෙනවනේ, ඒ ශබ්ද සංඥාව තමයි සංඥා. සංඥා කියන්නේ මේක හඳුනා ගැනීමක්. ඒක වෙන්කර දැකීම නෙමෙයි. වෙන්කර දැකීම කියන්නේ බාහිර තියනවා කියලා ගන්න එක තමයි විඥානය කියන්නේ, තියනවා කියලා ගන්න එක. සංඥාව කියන්නේ ඒ හැඩතලය හඳුනා ගැනීමක්. ඒ හැඩතලයට මේ කලින් මේ ශබ්ද එකතු වීම කියන එක ඉතාම ගැඹුරු පරයයක්. ඔබ හොඳට බලන්න මේ කියන කාරණේ. දැන් ඔය කියන භාෂාවක් පවා ඔය ඔබ හිතන හැම දෙයක්ම ඔබ හිතන, ඔබ කල්පනා කරන, ඔබ ඔය හැම දෙෙම ශබ්දයක්. හොඳට බලන්න. රයන්න ශබ්දයක්, මයන්න ශබ්දයක්, අකුරු හැම එකම ශබ්දයක්. වර්ණයක් බා රතු කහ ශබ්දයක් නෙමෙයි, ර කිව්වා ශබ්දයක්. එතන හිතේ ඔක ශබ්දෙන් බාහිරට ශබ්දයක් කිව්වම ඔබ හිතන්නේ මේ ශබ්දයක් එන්න ඕනි කියලා. ශබ්ද සංඥාව කියන්නේ ශබ්දයක් එන එකක් නෙමෙයි. ශබ්ද සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ශබ්ද සංඥාව වර්ණ සංඥාව, ගන්ධ සංඥාවක්, එතකොට රස සංඥාවක්, එතකොට සංඥාවක් මේ හැමදේම හඳුනගන්නේ. වේදනා සංඥා, රස වේදනා සංඥා, ගන්ධ වේදනා සංඥා,
ශබ්ද වේදනා සංඥා. එතකොට වර්ණ වේදනා සංඥා. එතකොට මේ හඳුනාගන්නේ සංඥාවේ. එතකොට සංඥා කියන්නේ ශබ්දයක්. ශබ්දයෙන් අපි කියනවා ඔබට දැන් කියනකොට කියන්නේ ශබ්ද සංඥාව කියලා. එතකොට ඔබ හිතන්නේ ශබ්දයක් කියලා. ශබ්දයක් නෙමෙයි සංඥාව කියන්නේ චිත්තයක්. ඔබ කියනවා දැන් වර්ණයක්. එතකොට ඔබ හිතන්නේ ආලෝක සංඥාව කියලා. සංඥාව කියන්නේ චිත්තයක්. ආලෝක සංඥාව දැන් ඔබ ඇස් දෙක පියාගෙන හිටියත් මැවෙනවා සබ්ද සංඥාව වර්ණ සංඥා ආලෝක සංඥා මේ සිතේ මැවෙනවා. ඒ කියන්නේ මේ සිතේම සංඥා සකස් වෙනවා. සංඥාව චිත්තයක්. ඔබ ඇසුරු කරන්නේ සංඥාව චිත්තයක්. රූප සංඥාවක්. ඔබ ඇසුරු කරන්නේ. ඔබ ඇසුරු කරන්නේ සබ්ද සංඥාවක්. ඒ සංඥාව කියන්නේ චිත්තයක්, චිත්ත රූපයක්. ඒ සේරම රූප, ශබ්ද රූප, වර්ණ රූප, රස රූප, ගන්ධ රූප, පොට්ටබ්බ රූප, මේ ඔක්කොම රූප. එතකොට මේ ගන්ධය කොහොමද රූපයක් කියන්නේ? දැන් ඔබ හොඳට බලන්න. ගන්ධ රූපයක්. ඒක සංඥාවක්. දකින්න මේ ධර්මයේ අති ගැඹීර ධර්මයක්. එතකොට මේ මේ දැන් ඔබ දැන් දෙයක් හිතනවා කියලා හිතන්නකෝ. ඔබ දෙයක් කල්පනා කරනවා. දැන් ඔබ කල්පනා කරන්නේ දැන් ඔබ හිතනවා මම ගමේ ගිහිල්ලා මොකක් හරි එකක් හිතන්නකෝ. ඔබ හිතනකෝ දැන් මම ඉස්කෝලේ ගිහිල්ලා ඔබගේ වයසට ගැලපෙන ඉදිරි යමක් ඔබ හිතන්නකෝ. ඔය හිතන මම කිව්වත් ගමේ යනවා කිව්වත් ඉස්කෝලේ යනවා කිව්වත් මොකක් ඔය හිතන එක ඒක හැම එකකින්ම තියෙන සද්දයක්. හොඳට බලන්න. දැන් ඔබ හිතනවා මේ රතු පාට කුඩයක් කියලාගෙන ඔය මොකක් හරි එකක් හිතන ඒ හිතන එක කාටවත් කියන්නේ නැහැ නේ, શબ્දයක් පිට වෙන්නේ නැහැ. ඒක ඔබ හිත ඇතුලේ හිතන එකක්. ඒක සංඥාවක්. ඒක શબ્ද සංඥාවක්. රතු කිව්ව සංඥාවක්. රයන්න, මයන්න, ලයන්න හැම අකුරක්ම සංඥාවක්. හැම શબ્දම් හැම මේ සංඥා ලෝකයක්. මේ සංඥා උලක්, සංඥා ගණ්ඩයක්, සංඥා මේ වගේ ඔබට 11 ආකාරයක මේක දකින්න කියනවා. අනිත්‍යතෝ රෝගත අනිත්‍යතෝ දුක්ඛතෝ මේ විදිහට කියනවා. අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ අගතෝ ආඝාතතෝ මේ වගේ මේවා කිසිම දෙයක හරයක් නැති බවට එනවා මේ සත්‍ය දකින්නවා. මේ ස්කන්ධ ගොඩවල්නේ, ස්කන්ධ ගොඩවල් වල මේ 11 ආකාරයක දකින්නවා කියන්නේ. මේ අපි රැවටලා ඉන්නකම මේ කායानुපස්සනා වඩනකොට මේවා ඔබ මේවා අධ්‍යයනය කළා නෑ. ඒක නිසා තමයි ඔබ මේවා දැන් අත්‍තර අපි ඒක ඔබේ වරදක් නෙමෙයි. ඔබට ඇත්තටම ධර්මයේ කියලා මේ දේශනා කරන්නේ. අපි ගොඩාක් අයට අපිට පේනවා මේ දිව්‍ය ලෝක ගැන කතාවකුයි නිරේකුයි. ඒ අනිත්‍යාගම් වල තියෙන දෘෂ්ටිගත ඒවා කියවන්නේ මේ ධර්මයේ කවුරුත් අරට දේශනා කරන්නේ නෑ. බොහොම කලාතුරකින් අපිට මේ ශ්‍රී සද්ධර්මයක් ඇහෙන්නේ. ඒ සිද්ධ සද්ධර්මයේ දේශනා කරන්න දන්නේ නෑ. ඉතින් අපි හාමුදුරුවෝ අසරණයි. අයි මේ කිව්වේ විභාගයක් කරන්නනේ. ඒක නිසා විභාග කරනවා. දැන් අන්තිම විභාගයෙන් මොකක් හරි පට්ටමක් අරගෙන ඒ පට්ටම එල්ල ගන්නවා මාන්නෙට. ඊට පස්සේ ඉතින් ඉවරයි. නිවන් යන්නේ නැහැ කවුරුත්. ඔය මේ සංස්කෘතිය තුල හදාගත්ත දේවල්. ඒකෙන් තමයි මේ ඔක්කොම ඉන්නේ අසරණ වෙලා. දැන් ඕකෙන් දැන් සත්‍ය ධර්මේ හොයාගන්න. දැන් ඔය මෙච්චර කාලයක් ඔය පැටලැවිලි ටික ලියා ගන්න. දැන් ඔ මේ කාලේ හරි. දැන් මේ චතුරාර්ය සත්‍ය හොඳින් ඉස්මතු වෙලා තියෙනවා. දැන් හොඳින් මේ පටිච්ච සමුප්පාදේ ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් දැන් මේ ආර්ය ශ්‍රාණක මාර්ගය ගැන හොඳට කතා කරනවා. දැන් ඔබට නිවනට මුකුත් අඩුවන්නේ නැහැ. දැන් තියෙන්නේ ගලප ගන්න ඒව සේරම ගලපගත්ත අඩුයි. ඉතින් ඒ ප්‍රායෝගිකව මේවා සිත තුළින් දැකලා පුහුණු වෙලා එයා ප්‍රතිපදාවක හැසිරිලා ඒ ප්‍රතිපදාව සකස් කරගෙන ඒ අවංකව මේ සිතේ සත්‍ය දැකලා මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගන්න මහ වීරයක් අරගෙන ඒ කටයුතු කරන උතුමන් වහන්සේලා අවශ්‍යයි. ඒකට මේ නිවන් දකින මේ ගිහිද පැවිදිද ගෑනුද පිරිමිද වයසද මුකුත් අදාළ නැහැ. ඔබට අවශ්‍යතාවය ඕනකම තියෙනවා නම් ඔබ නිවන් දකින්න. මේ සත්‍ය අවබෝධ වෙනවා. මේ සත්‍ය පරම සත්‍යයක්. මෙච්චර අපි මේ ඉදිරිපත් කරන්නේ අපිව ලොකු කරන්නවත් මේ කාටවත් මේ තරඟයකට යන්නවත් කාටවත් මේ දෙවනි වෙන්නවත් ඔය එක විකාරයක්වත් අපිට නැහැ.
ඔක්කොම තියෙනවා මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයටම ඕවා කියන හැමෝටම අපි දන්නවා කියනකොටම ඒ කියන කෙනා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ කියලා. ඉතින් අපි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ මොකද මේ